ඔව් සාමාන්‍ය අපේ රටේ හැටියක් තමයි ඉස්සලාම ගහලා බලනවා මැරෙනවද කියලා. මැරුම් නැත්තම් ජීවත් කරලා බලන්න කියලා. ඉස්සලා එකක් ගහනවා. ගහනවා මැරෙනවද කියලා. මැරුම් නැද්ද අන්න එතකොට පොඩ්ඩක් සලකලා බලනවා. මාර පොරක් බවට පත් කරනවා. ඒ මේ මට උනේ මං හිතන්නේ මට එහෙම දැන් මම අපේ අත්වල අධිකාරී ජානක වික්‍රමසිංහ වීරලියද්ද රෝහාන් ශාන්ත බුලේගොඩ නිරෝෂා විරාජිනී නිරෝෂා නම් ලස්සන සින්දුවක් ලියනවා කවි කජු නෙලන්නේ කජු වල රස අනුන්ට විකුණන කිරි කජු වගේද ජීවිතේම කජුගම දිය වෙන කියලා මේ කජුගම මේ කාන්තාව දැක්කම මට ඇති වෙච්ච ගීත ජානකට ලියලා දෙනවා අපි ගෙදර යමුද සොඳුරි මේ වනාන්තරෙන් පිටවි වගේ එහෙම එහෙම නෑ ඔය ප්‍රශාන්තරන්දගේ ලියපු සින්දු එහෙම ගීත ගන්න ආවම රචනා කරා ඒකේ පීකේ තමයි මං සිංහහට බයනන්ගේ ගීතේ එතන ආවට පස්සේ තමයි ටිකක් මට ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නෙ එහෙම කොහොමද වෙන්නේ පවතින විදිහෙම ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑ වෙනස් වෙන්න ගන්නවා නම් එතන ගැටලුවක් එනවා ඊට පස්සේ භාතිය සහ සන්තුෂ් සමග මට ජන ගායනාව ගැන වෙනත් අදහසකින් ගීත නිර්මාණය කරන්න අපිට හිතක් ඇති වුණා එකතු වුණා අපි ජන ගායනාවකට ගීතයක් ජන ආශ්‍රිත එකක් මේක ඔරිජිනල් ජන කවියක් කරන සින්දුවක් කරන එක නෙවෙයි ගීත රචනයක් කරනවා අපි මෙලඩියක් හදමු කියන කාරණය තමයි රන් කුරහන් මල බිහි වෙන්න හේතුව නානනිනා සින්දුව මේ සින්දුවට අදට අවුරුදු 24ක් अहंकार नगर මෙන්න දැන් ඇටැක් කරන හැටි පොඩි ආයුධාවක් මට ඔයාම දෙනවා ඉතින් ඔව් සප්ලයි කරනවා නේ ඉතින් පයින්ලා දුන්නා කන්සා පානේ අහංකාර නගරයකටත් ඒ වගේ චෝදනා ඇවිල්ලා බැනුම් හැබැයි බැනුම් අහන්න මේ ගීත වසරේ ජනප්‍රියම ගීත ඔයා ඒකට මේ බැනුම් අහනවා කියන එකක් දැනුණා ඔයා ඒක ඇතුලේ විනෝදයක් ලැබුවා කියලා මට තේරුණා පොඩි ආතල්යක් ගත්තා මම ඒක බයිනකොට නිකන් බය වෙනවා වගේ ගන්නේ නෙවෙයි බයින් එකේ පොඩි සතුටක් මම සංස්කෘතික හතරස්කමින් පොඩ්ඩ එලියට පැන්නා බොක්සින් එලියට පැන්නක තමයි තියෙන්නේ මම වසරේම ජනප්‍රිය ගීත බිහි වෙන්න ගත්තාට පස්සේ ඔය රණ්ඩුව ටික ගිහිල්ලා ඉවරලා පස්සේ ඒගොල්ලෝ තේ රණ්ඩු අතහැරලා දැම්මා මමත් අතහැර ඊට පස්සේ මම ඒ කටවල් වලින්ම ඒ රණ්ඩුවයි මේ මුරණ්ඩුවයි එකතුනහම මල් ඉසි කරා හැබැයි මං අමතක කරේ නෑ මලුත් එක පෝච්චියවන්න.